ඉඩංග අමාත්‍යංශයේ යටතේ තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළින් අපි මේ කාබනික පොහොර නිෂ්පාදනයට අපි සහාය වෙන්න. එන මාස කන්‍ය තුල ගෝ ජනතාවට කාබනික පොහොර ලබා දෙනකොට අපි සියලු දෙනාම එකතු වෙලා ඒකට යුතුය කරන්න ඕන කියලා. අද දැන් අපි නමුත් ජනාධිපතිතුමා ගත්ත තීන්දුව ඉතාම විශේෂ දැඩි තීන්දුවක් හැටියට හොඳ තීන්දුවක් හැටියට මම දකිනවා. මම ජීවත් වෙන රජරට ජනතාව වහුවඩු රෝගයෙන් පෙළෙනවා. ඒ වගේම පිළිකා රෝගය සහ හඳුනා නොගත් තවත් ශාරීරික රෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සෞඛ්‍යවලට අද යන විශාල වියදම නවත්ත ගන්න පුළුවන් අපිට මේකත් එක්ක. ඒ වගේම ජනතාවගේ ආවුස වැඩි කරා ගන්න පුළුවන්. අද දරුවෝ පවා කුඩා දරුවෝ තරුණයෝ පවා හඳුනා නොගත් බරපතල රෝග වලට ලක් වෙලා තියෙන මේ රසායනික පොහොර භාවිතය නිසා. දැන් මේ පොහොර ටික ගේන්න හදන්නේ මේ කුණු ගේන්න හරමින් චීනෙන් ගේන්න හදනවා කියන එක එක දේවල්. එමනේ මේව ඔක්කොම පරීක්ෂා කරලා බලලා කිසිම මේ රටට වෙන සුද්‍ර ජීවීන් ඇතුල් වෙන්නවත් වසවිස ඇතුල් වෙන්නවත් අපිට අනවශ්‍ය පැලෑටි ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ. ඔක්කොම ඒවා විස මරලා පොහොර ටික විතරයි රටට ගේන්නේ. ඒකත් මේ 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 මාස ගානකට අපි ගේන්නේ. ඊට පස්සේ අපිට ගේන්න ඕනේ අපේ රටේ තියෙන මේ රටරම ඇතු වෙන්න කාබනික පොහොර හදන්න සම්පත් තියෙනවා.